සැක්ක යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොයිනා ගැන. ඔයගොල්ලෝ දන්නවද මොයිනා ඩෙෆ්නියා කියන්නේ මාළුන්ට ගන්න දෙන ජීවි ආහාරය ගැන. ඉතින් අපි අද බලන්න යන්නේ මෙයාලා කොහොමද හදාගන්නේ කියලා සහ මෙයාලා ගැන විස්තර ටිකක් දැනගන්න තමයි යන්නේ. මෙල වගා කරගන්න ලේසි. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මෙයාලව හඳුන්වනවා කොපි පොඩාවන් කියලා. සහදිය මැක්කන් කියන නම් දෙකෙන් හඳුන්වනවා. ඉතින් මේක මාළු පැටවුන්ට ගොඩක්ම සුදුසුයි. ඒ වගේම මේ මාළු පැටවුන්ට මේක දුන්නට පස්සේ හොඳට එයාලගේ වර්ණය සහ වර්ධනය වැඩි වෙනවා. ඉතින් මෙයාල වගා කරන්න නම් අපිට මෙයාලගේ මුහුණ අවශ්‍ය වෙනවා. ඉතින් මුහුණ කියන්නේ මෙයාලගේ මෙයාලම තමයි ඕන වෙන්නේ. ඒකෝර මෙයාල බිත්තර දාලා පැටව් ඇවිල්ලා තමයි ඒ කල්චර් එක يعني වගාවක් විදියට පවත්වාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් එයාල ඉන්නවා ඔය මඩ වතුර වරවල් වල ටික කාලයක් තිබිච්ච පන්න. ඒ වගේම කොළපාට වතුර තියෙන පොකුණු වල ඉන්නවා, වැව් වල, ඒ වගේම කුඹුරු වල වලට බලා ගන්න පුළුවන්. ඒ වගේ ස්ථානවල මෙයාලා දක්නට ලැබෙනවා. ඉතින් ඒ වගේ තැනකින් ඔයාලට අල්ල ගන්න පුළුවන් පොඩි ප්‍රතිකැලකින් නෙට් එකක් වගේ හදාගෙන එයාලව අල්ල ගන්න පුළුවන්. ඉතින් අල්ලගෙන අපි මේ කල්චර් එක හදා ගන්න ඕන. ඉතින් මෙහෙමයි හදාගන්නේ. ඉතින් මේ ක්‍රම කීපයකට කරන්න පුළුවන්. මම එක ක්‍රමයක් කියන්නම්. ඔයාලා ප්ලාස්ටික් හෝ වීදුරු භාජනයක් ගන්න. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ජෑම් බෝතලයක් වගේ එකක් භාජනයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එකක් අරගෙන පරණ ටැංගියක වතුර හරි නැත්නම් ක්ලෝරින් නැති වතුර හරි ටිකක් දාගන්න ඕන. එහෙම දාගනිද්දී ඔයගොල්ලෝ ඒ බෝතලෙන් හතරෙන් තුනක් විතර වතුර පුරව ගන්න බෝතලෙන් හෝ ඒ භාජනයෙන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට ඕන වෙනවා ඊස්ට්. ඔයාලට පොඩි කෝප් එකකට ඊස්ට් වතුර ටිකක් දාලා ඊස්ට් ටික දිය කරලා අරකට එකතු කරගන්න පුළුවන්. හොඳට දිය කරලා දාන්න මිලිලීටර් 50ක් විතර දාගන්න. ඊට පස්සේ වතුර එක සුදු පාරට හැරෙනවා. ඊට පස්සේ අපි එකතු කරගන්න ඕන අපේ මොයිනා කල්චර් එක. මොයිනා කල්චර් එක එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒ අර වීදුරු භාජනය අපි මොයිනා කල්චර් එක සහ ඊස්ට් එකතු කරගත්ත භාජනය කඩට අපි මේ රෙදි කඩක් තියලා වාතයෙන් ගමන් කරන්න පුළුවන් විදිහට රෙදි කැල්ලක් තියලා අපි කට ගැට ගහ ගන්න ඕන. එහෙම නැත්නම් කුමීන් ඇතුල් වෙන්න පුළුවන් මදුරු වගේ. ඉතින් යාළුවනේ ඒක තමයි සරලම ක්‍රමය. ඔයාලට දවස් 6කින් විතර බලා ගන්න පුළුවන් චූටි චූටි මොයිනා මොයිනා සත්තු ගොඩක් ඉන්නවා ඒ බෝතලේ හරි භාජනේ හරි. ඉතින් මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. තව වෙදි තියෙනවා මම ඒ ක්‍රමත් ඉස්සරහට අරන් එන්නම්. මේක සාමාන්‍යයෙන් වීදුරු භාජනයක් තියෙනවා නම් වඩා හොඳයි. ඒකත් ටිකක් පරිමාණයෙන් වැඩි වෙනවා නම් හොඳයි. ඉතින් යාළුවනේ ඔයාලට ඊට පස්සේ මේ මොයිනලව අරගන්න පුළුවන් අර බටයක් දාලා ඒගොල්ලෝ ඇදලා අරගෙන හරි එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන් මේ වගේ කොට් එකට. මේ මොයිනාකෙත් ඉන්නවා ඒක ප්‍රභේද රෙඩ් මොයිනා. ඉතින් මෙන්න මේ වගේ තමයි මොයිනලා ඉන්නේ. ඔයාලා ටැංකියක් වගේ දානවා නම් ඉතින් මේ ක්‍රමේ තමයි ඊස්ට් දාලා හදන එක, වගා කරගන්න එක. ඉතින් අපිට දා විදිහා කර පුළුවන් කොරෙල්ලා කියන ඇල්ගී එකක් තියෙනවා. ක්ලොරෙල්ලා ඇල්ගී එක අරගෙන ඒකට මේ මොයිනලව දාලා හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව ගොම පාවිච්චි කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ ක්‍රම ගැන මම අනිවාර්යෙන් ඉස්සරහට අරන් එන්නම් වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ ක්‍රමය ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඇති. ඒවත් අනිවාර්යෙන් අහන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා. එහෙනම් ඔයාලට සුබ දවසක්.